මංවර කතාවක් කියන්නද දැන් සමහර අය හිතනවා ඇතර මෙන්න මේ දේ හැමෝම හිතනවා කියලා මම අත විශ්වාස කරනවා ඒක තමයි හැමෝම හිතනවා මට વિચાર බෑ කියලා නේද ඔගලන්ට ඔයගලගේ හිත ඇතුලෙන් මෙනවා එකම එක වාක්‍යයක් વિચારක් ලියන්න දිනකොටම පේපර් එකේ අයියෝ මට මේ વિચારේ තේරෙන්නේ නැහැ කියලා ඔය વિચારේ අතෑරලා වෙන વિચારයකට යනවා මෙන්න මේ මෙන්න මෙහෙම දෙයක් කියන්නද මම වැඩක් කියන්නද කරන්න વિચારයක් ඔයාලට ඇත්තටම පුළුවන්ද බැයිද කියලා ඔයාම ටෙස්ට් කරන්න ඔයාලට ප්ලෑන් එකක් කියන්නද පොඩි මොඩි ප්ලෑන් එකක් ඔයා ඔයාගේ පේපර්ස් ටිකක් ගන්න ඔයාගේ වාර විභාග පේපර්ස් ටිකක් ගන්නකො තුනක් ගන්නකො නෑ එක්ක දෙකක් ගන්නකො ඒකත් වෙන එකක් ගන්නකො අරගෙන ඔයා බලන්න ඇවිල්ලා තියෙන વિચાર වලට අදාළවන ඔයා බලන්න පාඩමේ ඒ පාඩම මොකද්ද කියලා ඒ පාඩමට අදාළ මේ વિચાર වලට අදාළ උදාහරණ මොනවද කියලා බලන්න ඔයාට සමහර විට මතක නැතුව ඇති කමක් නෑ ඒත් ඔයාගේ පොත තියෙනවා ඒකට ඒ කියන්නේ ඒකට ඔයාගේ පොත තියෙන. ඒ කියන්නේ අච්චු පොතෙන් ඔයාට උදාහරණ ටික හොයාගන්න පුළුවන්. හරිද? නැත්නම් ඔයාට පුළුවන් මේ channel එකේ තියෙන හැම පාඩමකට වගේ વિચાર වලට අදාළ වෙන උදාහරණ ටික හොයාගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට කරොත් ඔයාට සිංහල વિચાર අමාරු වේද? නෑ. මම කියන්නද ක්‍රමය? ඔන්න සිංහල વિચાર ඔයාට තවත් ලේසි කරන ක්‍රමයක්. ඒක තමයි ඔයාට පුළුවන් ඔයාගේ දැන් ඔය තියෙනව නේද විචාර වලට පොඩි හරි දැනුමක් හරිද අනිවාර්යයෙන්ම කෙනෙක්ට විචාර වලට දැනුමක් ඇති මේ දවස් ටික තුල ඔයගලන්ට අනිවාර්යයෙන්ම විචාර වලට චූටි හරි දැනුමක් ඇවිල්ලා ඇති සමහර මේක බලන පළවෙනි වතාවනම් මේ වීඩියෝ එක බලන පළවෙනි වතාවනම් ඔයා ඔයා සමහරට මේ channel එකේ කරන සිස්ටම් එක සමහර අයට අඳුර ගන්න බැරුව ඇති ඔයා ටිකක් මැද හරි channel එකේ මැද හරි තියෙන වීඩියෝ ස්ට්‍රිප් චුට්ටක් බලන්න ඔයාටම තේරෙයි මේ කරන සිස්ටම් එක ඔයාට මං අර කියපු සිස්ටම් එක අර පේපර් එක අරගෙන ඔයා බලන්නේ ප්‍රශ්නෙට අදාළවන පාඩම මොකද්ද කියලා ප්‍රශ්නෙට අදාළවන පාඩම මොකද්ද කියලා බලන්න ඊට පස්සේ ඔයාගේ පාඩම බලලා ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ ඒ පාඩමට අදාළවන ඒ ප්‍රශ්නෙට අදාළවන උදාහරණ ටික ඔයා විසින්ම කටුවට ලියාගන්න එතන කටුවට ලියාගන්න හරිද ඊට පස්සේ ඔයා බලන්න දැන් ඒ කියන්නේ එක පේපර් එකක එක વિચારයක් විතර නෙමෙයි තියෙන්නේ વિચાર අඩු ගානේ හතරක් විතර තියෙනවානේ අරගෙන ඔයා හතරටම ඔයා පුළුවන් විදිහට උත්තර ටික ඒ කියන්නේ උදාහරණ ටික ඒ කෙටියෙන් ලියලා දෙන්න ඒ හැම વિચારයක් ළඟම ඒ උදාහරණ ටික ඔයා කෙටියෙන් ලියලා තියාගන්න. තියාගෙන ඔයා දැන් ඔය හැමදේම ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ තියෙන මනස්ගත සියලුම දේ අයින් කරලා ඔයා ඒ વિચાર හතර. ඔය තියපු උදාහරණ කෙටියෙන් ලියපු පැන්සලෙන් හරි මේ හැපෙත්ත ලියපු උදාහරණ හතර හොඳින් බලන්නකෝ. ඔයා බලන්න ඕකෙන් ඔයාට මොනවද ඇත්තටම අමාරු කියලා. සමහර වෙලාවට අමාරුවක් ඇත්තෙම නැහැ. අමාරුවක් ඇත්තෙම නැහැ. ඔයාව વિચાર වලට බය කරලා තියෙන්නේ ඔයාගේ හිත මිසක් किसी महिलाओं का मैं वैन कवरों तो आवाज़ कर लने और यागी ही तो विषय किया ना मैं विचार आमारो ही किया ला सिरावट में क्यों बहुत विचार किया ने गोड़ा क्लेश दिया अनेतक सिंगल पेपर के थी ना गोड़ा क्लेश दिया तो मैं विचार किया ने හරිද ඔයාට කරන්න තියෙන વિચાર මම කියපු සිස්ටම් එකට බලන්න අමාරුද නැද්ද කියලා මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ඔයාට මේ વિચાર අමාරුද නැද්ද කියලා බලන සිස්ටම් එක ඔයාට વિચારයක් ඇත්තටම අමාරු නම් ඒ කියන්නේ વિચાર හතරක් විතර තියෙනවනේ ඒ વિચાર හතරෙන් එක વિચારයක් හරි ඔයාට අමාරුයි කියලා තේරුණා නම් ඔයාගේ વિચારය අයින් කරන්න ඔයාගේ વિચારේ ඔයාට ලියන්න බැයි නම් ඒක අයින් කළා දාන්න ඊට පස්සේ ඊළඟ વિચારය ඔයා තෝරගන්න ඔයාට ඒක හොඳටම පුළුවන් කරගන්න ඔයා විභාගයට යනකොට අඩුම ගන්න එක વિચારයක් සමහරට හැමෝටම વિચાર අම්ම ඒ කියන්නේ හැම વિચારයක්ම කටපාඩම් කරගන්න බෑනේ යම් තාක් දුරකට පුළුවන්නේ අන්නේ යම් තාක් දුරකට පාඩම් කරපු ටික හොඳට පාඩම් කරගන්න තේරුණාද අද ඔයා ඔයාගේ පේපර් එක අරගෙන වාර විභාගේ පේපර් එක අරගෙන ඔයාට ඒ කියන්නේ ආපු વિચાર වලට අදාළ වෙන උදාහරණ ටික ඔයාගේ વિચાર එහා පැත්තෙන් පොඩ්ඩක් ලියා ගන්න ලියාගෙන ඔයා විසින්ම කල්පනා කරන්න විනාඩි 10ක් ගන්නකෝ මේ වැඩේට විනාඩි 10න් ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ මතකයේ තියෙන කොච්චර මේ વિચાર ප්‍රමාණය කොච්චර මතකද කියලා චෙක් කරන්න ඔයාලට විනාඩි 10ක් හොඳටම ඇති බලන්න ඔයාට කතරම් વિચાર වලට අදාළ වෙන උදාහරණ මතකෙන් ගන්න පුළුවන් सिंगल विचार दुरक लेसी दिन हृदय साक्षिदी को
කොච්චර විචාර ලේසිද කියලා මේ channel එක තුලින් ඉගෙන ගත්තට පස්සේ ඉතින් මේ channel එකෙන් කරන්නේ ඕගොල්ලන්ගේ හිතේ තියෙන ওই විචාර වලට තියෙන අමුතු බයයි ওই සිංහල විචාර කියනක අමාරුයි කියන කට්ටියට ගොඩක්ම ගොඩක් ලේසි කරන්න තමයි මේ channel එක මම හදලා තින්නේ ඉතින් එක දිගට videos දාන ඔයාලට තියෙන්නේ කිසිම වියදමක් යන්නෙත් නැහැ මොකද ඔයගලන්ට සාමාන්‍ය data card එකක් වගේ දාගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට night time වලින් හරි ඔයාලට මේ videos ගොඩක් බලලා ඔයගලන්ගේ තියෙන දැනුම වැඩි කරගන්න තියෙන්නේ ඉතින් ඔයාලට ඔයාලට පන්තියකට ගියත් මෙච්චර දැනුමක් සාමාන්‍ය විනාඩි ගණක් තුලදී ඔයාලට ලැබෙන්නේ එකක් නැහැ ඉතින් මෙන්න මේ විදිහට මම අද වීඩියෝ එක අවසන් කරනවා ඉතින් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා।